ආයි බෝවන් මගේ YouTube channel එකේ ඉන්න හැමෝටම ඉතින් life with තීක්ෂණ අනුරාධ program එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ විශේෂ දේවල් හොයාගෙන තමයි අපි යන්නේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඒ හින්දා අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තාම විශේෂ ස්ථානයකට. ඒ තමයි රන්දෙනිගල ජලාශය මේ පැත්තෙන් දිනා. මේ දැන් ඉන්නේ රන්දෙනිගල ඩෑම් එක උඩ. රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. මේ රන්දෙනිගල ඩෑම් right එහෙනම් life with තීක්ෂණ අනුරාධ හා එක අද අපි ආවේ රන්දෙනිගල ඩෑම් එකට. ඉතින් මේ රන්දෙනිගල ඩෑම් එකේ කාර්යභාරය ඉංජිනේරු මහත්මයා ඉන්න DM ධර්මදාස මහත්මයා. ඉතින් අපි ඔහුගෙන් දැනගමු මොකද්ද මේ. ඔව් ඇත්තටම අපි මේ ඉන්නේ රන්දෙනිගල වේල්ල උඩ. මේ මගේ උඩ පැත්තෙන් තියෙන්නේ රන්දෙනිගල ජලාශය. මේ ජලාශයේ ධාරිතාව මිලියන ගණන මීටර් 860ක් තියෙනවා. මේක ඉදිකිරීම වේල්ල ඉදිකිරීම කටයුතු ආරම්භ කර තියෙන 1982 1986 තමයි වැඩ නිම කරලා තියෙන්නේ. මේ වේල්ල රොක් පිල් එර්ත් ක්ලේ කෝ කියන වර්ගයේ තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මැද තියෙන්නේ පස් තට්ටුවක් දෙපැත්තෙන්. ඊට පස්සේ සියුම් වැලි තට්ටු, ඊට පස්සේ ගල් පිල්ට ලොකු ගල් තුනක් පරිත්තම අතුරලා තියෙන්නේ. අතුරලා තමයි මේ මේ වේල් ඉදි කරලා තියෙන්නේ. ඒ කියන්නේ කොන්ක්‍රීට් නෙමෙයි කියන්නේ. ආ කොන්ක්‍රීට් නෙමෙයි. ඊට පස්සේ මේ පැත්තේ මේ ඩවුන් ස්ට්‍රීම් පැත්ත ගත්තොත් මෙතන මගේ ඉදිරියෙන් තියෙන්නේ ස්පිල්වේ ස්ට්‍රක්චර් එක. මේක ස්පිල්වේ ගේට්ටු තුනක් තියෙනවා. මේකේ උපරිම තප්පරයට ගණන මීට 8000ක ධාරිතාවක් නිදහස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ස්පිල්වේ එක හරහා. එයා පැත්තෙන් තියෙන පවර් ජෙනරේට් කරන ටර්බයින් නැත්තම් විදුලි බලාගාරය. ඊට අමතර වශයෙන් ඩෑම් එකක් නඩත්තු කටයුතු කිරීමේදී නවීන තාක්ෂණ අනුව මෙයි ඇති ගැටලු හඳුනා ගැනීම පද්ධති සවි කරලා තියෙනවා. මේ නැත්තම් රියල් ටයිම් මොනිටරින් කරන සිස්ටම් එකට දැන් මොඩර්න් ටෙක්නොලොජි භාවිත කරලා මේ උපකරණ සවි කරලා තියෙනවා. අයි අපි දැන් මේ බැහැගෙන බැහැගෙන ආවේ මේ මේ කොතනද මේ ඇවිල්ලා තියෙන්නේ? ඇත්තටම මේ අපි ආවේ ස්ටිලින් වෙල් මේකට කියන්නේ. හරි. අපි ඉස්සෙල්ලා දැක්ක එහා පැත්තෙන් පිටපැත්තෙන් තියෙනවා වතුර මට්ටම් මැනුවලි ලබා ගන්න පුළුවන් ගේජ් එකක් හයි කරලා තියෙනවා. ඇත්තට මේ වෙලාවේ හොඳටම පැහැදිලිව පේනවා ඒ මැනුවල් ගන්න ගේජ් එකෙන් කියවන්න අපහසු බවක්. මොකද වතුර ටර්බියුලන්ට් නැත්තම් ඇති වෙන කැළඹීම නිසා. ආ කැළඹීම නිසා. එහා පැත්තේ වෙල් එක තියෙනවා. ඔව්. ඒ වෙල් එකේ වතුර කැළඹෙන්නේ අභ්‍යන්තරයෙන් සම්බන්ධ කරලා තියෙන එක. ඒකෙන් ඊට අපහසුයෙන් වතුර මට්ටම කියව ගන්න පුළුවන්. ඇත්තට මෙතනදි කියවීම නෙවෙයි, මෙතනදි විශේෂයෙන් වෙන්නේ වෝටර් ලෙවල් සෙන්සර් හරහා අපේ තියෙන පාලන මැදිරියට ජල මට්ටම්. රයිට්. මං හිතන්නේ දැන් ඕගොල්ලන්ට මේ ෆ්‍රේම් එකේ පේනවා මොකක් හරි අට්ටාලයක් වගේ දෙයක් තියෙනවා. ඉතින් අපිට මේක හිතා ගන්න බැ මේ මේ මේක මොකද්ද කියලා. ඉතින් රයිට්. ඉතින් ඒ ගැන අද අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට කියන්න අපිත් එක්ක එකතු වෙනවා ඉංජිනේරු සහකාරතුමා ප්‍රියන්ත මහත්මයා. ඉතින් අපි එතුමත් එක්ක කතා කරලා බලමු මේක මොකද්ද කියලා. මේ තමයි මේ ගැන්ට්‍රි කෙන්ඩෙක් කියලා තමයි මේකට කියන්නේ. අපි මේක පාවිච්චි කරන්නේ ප්‍රධාන දොරටු තියෙනවනේ. දොරටු වල මොකක් හරි මේන්ටේනන්ස් එකක් යනවනම් අපිට ජලාශයේ වතුර තියෙද්දි අපිට මේන්ටෙනන්ස් එක කරගන්න විදියක් නැහැ. එතකොට අපි කරන්නේ මේ පැත්තෙන් පේන ස්ටොප් බ්ලොක්. මේ ස්ටොප් බ්ලොක් අපි එක කෑල්ලෙන් කෑල්ල මෙතන බස්සනවා. මෙන්න මේ රේල් එක දිගේ පල්ලෙහාට බස්සනවා. මේ තියෙන මේ ස්ටොප් බ්ලොක් 8ක් තියෙනවා. ස්ටොප් බ්ලොක් 8ම දැම්ම පස්සේ 232 කියන්නේ මේක ස්පිල් ලෙවල් එක. ඒ ලෙවල් එකේදී පවා අපිට ගේට්ටුව සම්පූර්ණ වතුර මට්ටමින් වහ ගන්න පුළුවන්. ආ වහ ගන්න. එතකොට අපිට ගේට්වේ මේ මේජර් රිපයර් එකක් අපිට කරගන්න පුළුවන්. ගේට්වේ ඇරලා ඕන දෙයක් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් අපි දැන් මේ ආයෙ ඇවිල්ලා තින්නේ මං හිතන්නේ නිකන් ඇතුළ තැනකට. මේ දැන් මොකක්ද? ඇත්තට මෙතන තමයි මේ ජලාශයේ ප්‍රධාන පාලන මැදිරියවත් පාලන කටයුතු කරන උපකරණ සවි කරලා තියෙන කාමරය. මෙතන තමයි සියලු පාලන කටයුතු ඇත්තම රීඩ් කරන්න පුළුවන් ඩිරෙක්ට්. හරි. රෝලින්. ඇක්ෂන්. රයිට් මයිදන දැන් අපි මේ ඩෑම් එක ඉතාම විශේෂම තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ මොකක්ද? මේක තමයි ඇත්තටම මේ ජලාශයේ වැඩි වතුර පිට කරන පිට වාහනේවත් ස්පිල්වේ ස්ට්‍රක්චර් එක. මේක ඇත්තටම මේ ලොකු හෙඩ් එකක් ඇතුළු තමයි වතුර පාර නිදහස් වෙන්නේ. මෙතන තාක්ෂණයක් තියෙනවා. ඒකයි මේ විශේෂ ක්‍රමවේදයකට මේ පිටවාහන සකස් කරලා තියෙන්නේ. අපි බැලුවත් එහෙම පල්ලෙයක් ලොකු වලක් වගේ තියෙනවා. ඊට පල්ලෙ හැමුත් මේ වතුරේ ජලාශයේ ගඟේ ආයි වලක් වගේ පේනවා. මෙතන ලොකු ශක්තියකින් පිටවන වතුර පාර. ඒ ශක්තිය හානි කරන්න තමයි මෙතන ට්‍රිප් බකට් එක කියලා කියන ට්‍රිප් බකට් එකේම ප්ලන්ච් ටූල් එක ඊට පල්ලෙහන් තියෙන. ඒ දෙකෙන් කටයුතු කරන්නේ ඒකයි විශේෂ තාක්ෂණයක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ හින්දා තමයි අර වතුර ප්‍රමාණය අර මෙහෙම ගිහිල්ලා අර මෙහෙම වෙලා යන්නේ ඒ හින්දා. ඒක අර ශක්තිය හානි කළා තමයි. ශක්තිය හානි කරන නැත්නම් ඩවුන් ස්ට්‍රීම් පැත්තට ගොඩක් ඉෆෙක්ට් වෙනවා, ඉරෝෂන් වෙනවා. ඒ වගේම නේද? ඒ ශක්තිය හානි කිරීමක් තමයි මේක. තමයි මේක කරන්නේ.
අපි කතා කරා වේල් වාන් දොරටු ගැන. මේ තියෙන්නේ ඒ ප්‍රධාන වාන් දොරටුවකින් මේ එකක් පේන්නේ. මේ වගේ වාන් දොරටු තුනක් තියෙනවා. මේ වාන් දොරටු ඇරෙන මෝටර්ස් වල මේ තියෙන චේන් දෙපැත්තෙන් චේන් දෙකක් පේන්න තියෙන්නේ. ඒ චේන් වලින් තමයි මේ මෝටර් මේ ගේට්ටුව උස්සන්නේ. හොයිස්ට් කරන්න. එතකොට මේ හොයිස්ට් කරන මෝටර්ස් තියෙනවා මේ කන්ට්‍රෝල් රූම් එකේ. කන්ට්‍රෝල් රූම් දෙකේ දෙපැත්තේ මෝටර්ස් දෙකක් තියෙනවා. ඒ මෝටර්ස් දෙකෙන් තමයි ගේට්ටුව අපි උස්සන්නේ උඩට ගන්න රේඩියල් ගන්න. එතකොට මේ මෝටර්ස් දෙක සින්ක්‍රොනයිස් කරලා තියෙන ෂාෆ්ට් එක තමයි අර කොළපාටින් පේන දිගට. මොකද මේ ෂාෆ්ට් එකෙන් සින්ක්‍රොනයිස් කරලා නැත්නම් මෝටර්ස් දෙක වෙන වෙනම කැරකුණොත් සමායට ගේට්ටුව එක පැත්තකට ස්ලාන්ට් වෙන්න පුළුවන්. ඒ ඇදේ වෙන එක නවත්තන්න තමයි අපි දෙකම සින්ක්‍රොනයිස් කරලා මෝටර්ස් දෙක සම්බන්ධ කරලා තියෙන ෂාෆ්ට් එක හරහා. රයිට් දැන් අපි ඇවිල්ලා ඉන්නේ විශේෂ උමගක්. මේක දැක්කම පිස්සු හැදෙනවා නේද? අර IGI ගේම් මතක් වෙනවා. ඉතින් ඇත්තට මොකද්ද ප්‍රියන්ත මේ? මේ ඇත්තටම මේ අපි ඩෑම් එක ගත්තොත් ඩෑම් එකේ වම් යුවරේ ඉඳලා දකුණු යුවර තියෙනවනේ. දකුණු යුවරට මේ ප්‍රොෆයිල් එක දිගේ හදලා තියෙන මේ ටනල් එකකින් තමයි දැන් අපි යන්න හදන්නේ. යන්න හදලා. ඇයි මේක හදලා තියෙන්නේ? මේක හදලා තියෙන්නේ. එතකොට මුලින්ම අපි මේ ඩෑම් එක හදන්නේ ක්ලේ ඩෑම් එකක්නේ අපි කියවනේ. එතකොට මේ ඩෑම් එක හදද්දී පිහිටි ගලක් මත තමයි මේ හදන්නේ. එතකොට මේ ගලේ තියෙන තත්ත්වය ඊට පස්සේ ගලේ සමහරට ලීක් වෙන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම බලාගන්න මේක ඉස්සෙල්ලම ටනල් එක අපි හදනවා. හදලා ඊට පස්සේ තියෙන ලීක් වලට අපි මේ ටනල් එකේ ග්‍රවුට් කරනවා. මේකේ ග්‍රවුටින් කර්ටන් එකක් තියෙනවා උඩිනුයි යටිනුයි. දෙපැත්තෙම ග්‍රවුටින් කර්ටන් එකක් තියෙනවා. එතකොට මේ කර්ටන් එකෙන් අපිට ඩවුන් ස්ට්‍රීම් එකට ලීක් මොනවා හරි තියෙනවද කියලා බලාගන්න මම පල්ලෙහාට යන ගමන් පෙන්නන්නම්. අර පීසෝමීටර් සයිකල් තියෙනවා ඒකට. ඒ කියන්නේ ලීක් කරනවද කියලා බලාගන්න. මුලින්ම මේක ගහන්නේ ග්‍රවුටින් සඳහා. එතකොට අපි මේකට කියන ග්‍රවුටින් ගැලරි කියලා. දැන් මේක අපි පාවිච්චි කරන්නේ ඉන්ස්පෙක්ෂන් වලට. එතකොට දැන් මේක ඉන්ස්පෙක්ෂන් ගැලරි කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. රයිට්. එහෙනම් පහළට යන්නේ. පහළට යන්න. යා. ඔබලත් ඒ. අපි දැන් මේ වෙනකොට ඉන්නේ මුදු මට්ටමේ ඉඳලා මීටර් 127ක් පහළින් මේ ඉන්ස්පෙක්ෂන් ගැලරියේ. ඔව්. පඩි ගත්තොත් එහෙම පඩි 900ක් විතර පහතට බැහැලා ඉන්නේ. පඩි 900ක් වතුර ලෙවල් එකෙන් බැලුවොත් එහෙම අද තියෙන වතුර ලෙවල් එකට සාපේක්ෂව මීටර 93ක් වගේ ප්‍රමාණයක් පහතින් ඉන්නේ. ඒ කියන්නේ වතුර යට අපේ උඩින් මීටර 93ක් වතුර තියෙනවා. වතුර තියෙනවා. එතන මේ තියෙන බොක්ස් එක මොකද්ද මේ? මෙතන තමයි විශේෂම ඉන්ස්ට්‍රුමන්ට් එකක් මේ හයි කරලා තියෙන්නේ. පොළොවේ ඇති වෙන කම්පන තත්ත්වයන් මැනීම සඳහා SMA වේවත් ස්ට්‍රෝම් මෝෂන් ඇක්සලරේෂන් කියන උපකරණය. මේකේ ඇතිවන පොළොවේ ඇතිවන කම්පන මහින්ද පුළුවන්. මේකේ රෙකෝඩ් වෙනවා. පහුගිය දවස්වල වික්ටෝරියා නුවර කුණ්ඩසාලි ප්‍රදේශයේ ඇතිවන භූමිකම්පාවල මේකේ රික්ටර් ස්කේල් එකේ 2ක් ලෙස සටහනක් මේ සඳහන් වුණා. රෙනේස් ඡම්ප එක කියලා තියෙන්නේ මේකේ වතුර සීපේජ් අපි කියන්නේ. සීපේජ් වතුර මේකට එකතු වෙන සීපේජ් වතුර දෙපැත්තෙම මේ එළියට යන ගර්භය දිගේ එන වතුරයි. මෙතනින් එක්තැන් වෙලා එහා පැත්තෙන් තියෙනවා ගේජස් දෙකක්. ඒක අපි සාමාන්‍ය ඕපන් චැනල් එකක ගේජස් දෙකක් වතුර මයින් ක්‍රමයක්. එතකොට මෙතන ඕපන් චැනල් කියන්නේ ලොකු ඇල මාර්ගයක් නෙවෙයි, ඉතා කුඩා ප්ලෝගයක් කියන්නේ. එහෙනම් සියුම් උපකරණයක් හයි කරන්න ඕනේ. ඒකට වීනෝචස් කියලා තියෙන්නේ. ඒක තමයි සියුම් උපකරණේ ඒ ඉතා කුඩා ජල පරිමාව මැනෙනවා මෙතන. ඒ ටික කුඩා ජල පරිමාණ මැනලා එකතු වෙන ටිකේ මෙන්න මේ ලිඳ වෙල් මේ සබ්මර්සිබල් පම්ප් දෙකක් තියෙනවා. මේ වෙල් එකට එකතු වුණාට පස්සේ මේ පම්ප් ඒ මට්ටමට ආවට පස්සේ ඔටෝමැටිකලි ක්‍රියාත්මක වෙලා මේ වතුර ටික ඉවත් වෙනවා. එහෙම නැත්නම් මේ ගැලරි සම්පූර්ණයෙන් පිරෙනවා. නැත්නම් පිරෙනවා මේ ලීක් වෙන වතුර. ඒක තමයි මෙතන මේ ප්‍රධානම බට වගේ තියෙන එකෙන් අරමුණු වෙලා තියෙන ඩ්‍රෙනේජ් සම්ප එක අපි කියන්නේ. මේ සම්ප එක පිරුණාට පස්සේ ඒ මට්ටම් ඔක්කොම සෙන්සර් ලෙවල් සෙන්සර් වගේ තියෙනවා. මෙච්චරයි ලිමිටේෂන් දීලා තියෙන්නේ. ඒ මට්ටම පිරුණාට පස්සේ පම්ප් ඔටෝ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මෙතනින් කොච්චර වතුර ප්‍රමාණයක් එළියට ගියාද කියන එක ඒකත් දත්ත ගබඩා වෙනවා උඩ තියෙන ඔටෝ කන්ට්‍රෝල් රූම් එකේ. රයිට්. එහෙනම් ටනල් එකේ විස්තරය මේක. එහෙනම් දැන් අපි ආයේ උඩට යන්න තියෙන්නේ. ඔව්. අපි මේ පැත්තෙන් ගියාම ආවතරම් මට්ටමක් බයින්නේ නැහැ. නමුත් ආව ලෙවල් එකට කොහෙන් හරි යන්න තියෙනවා. කොහෙන් හරි යන්න තියෙනවා. ඒ කියන්නේ දැන් මේක මේ විදිද්දිද්දර මේ විශේෂ දෙයක් අතවනවා. දැන් මේ එකපාරට මෙහෙම විදගෙන මෙහෙම යනවද නැත්නම් දෙපැත්තෙන් විදගෙන එනව නේද මේ? මෙහෙමයි. සාමාන්‍යයෙන් ටනල් එකක් කරනකොට දෙපැත්තෙන් විදගෙන යනවා. හේතුව ඇවිල්ලා පහසුයි. නැත්නම් අපි මේ කෙළවර තියෙන ගල් ටිකත් මේ පැත්තෙන් මැදගෙන යන්න තියෙනවානේ. අපි ජලාශයක ප්‍රධානම අංගයක් වෙනවා මඩ හොරවුව. හෙවත් ඉරිගේෂන් ෆ්ලුයිස් කියනවා මඩ හොරවුව. ඉතින් මේකෙන් ඇත්තටම කරන්නේ මඩ ටික සෝදා යවීම සඳහා ජලාශය පහත්ම මට්ටමේ ගේට්ටු දෙකක් සල් කරලා තියෙන එක තමයි මේ තියෙන්නේ. මේ පැත්තේ තියෙන. මේ දෙකම. අ දෙකම තියෙන. ඇත්තට මේ චේම්බර් දෙකක් හෙවත් ලයින් දෙකක් ඒ ආරක්ෂාව සඳහා එක ලයින් එකකට ගේට්ටු දෙක ගන්න තියෙනවා. සර්විස් ගේට්ටු මේ වම් පැත්තේ තියෙනවා. රිවිෂන් ගේට් එක දකුණු පැත්තේ තියෙනවා. ඒක තමයි. ඒ වගේ චේම්බර් දෙකක් තියෙනවා. අර ෂාෆ්ට් දකුණු පැත්තෙන් ගත්ත සුදු පාට ෂාෆ්ට් දෙකක් තියෙනවා. චේම්බර් දෙකේ මුළු
ධාරිතාව තප්පරයට ගණන් මීට 300 ප්‍රමාණයක් මෙතන එළියට දාන්න පුළුවන්. මේක ගත්තොත් මේක රිවිෂන් ගේට් එක. රිවිෂන් ගේට් එක එයා පැත්තේ තියෙන සර්විස් ගේට් එක. රිවිෂන් ගේට් එකයි සර්විස් ගේට් එකයි කියන්නේ දෙකක් තියෙන්නේ ඇත්තටම ආරක්ෂාව සඳහා. යම්කිසි කටයුත්තක් සඳහා ගේට් එහා පැත්තේ තියෙන ගේට්වේ අලුත් වැඩියා කටයුත්තක් කිරීමට අවශ්‍ය නම් මේ ගේට්වේ සම්පූර්ණයෙන් වහලා ඒවත් එතන ඒ ගේට්වේ අලුත් වැඩියා කටයුත්ත කරගන්න පුළුවන්. ඒ වගේ කැම්බර් දෙකක් තියෙනවා. එතකොට මෙතන පේනවා මේ රේඩියල් ලකුණු කරලා තියෙනවා එකක්, ගේජ් එකක්. මේකෙන් පෙන්වන්නේ ඇත්තටම එහා පැත්තේ ගේට්වේ ඇරෙන උස පෙන්වන එක. මේ පේනවා ඇති මීටර් සඳහන් කරලා තියෙනවා උස 0.1.2. ඒ උස යන විදිහ මේ රේඩියල් ගේට් එකට කන්වර්ට් කරලා තමයි ගේජ් එකේ කියවන්න පුළුවන්. ඒක ඇතර අරින්නේ මේ මොකද මොන මේ හෑන්ඩල් එකක් තියෙන්නේ? මේ වෙන්නේ ඇත්තට මේ තියෙන්නේ මේ හෑන්ඩල් එකට පාවිච්චි කරනවා නෙවෙයි, මේක ඉලෙක්ට්‍රොනික ඔපරේට් කරන්නේ. අතන තියෙනවා කන්ට්‍රෝල් පැනල් දෙක. කන්ට්‍රෝල් පැනල් එක. ඒකෙන් තමයි ඔපරේට් කරන්නේ. මේ ගේට්වේ දෙකට දෙක තියෙනවා කන්ට්‍රෝල් පැනල්. රයිට්. ඉතින් ඔන්න අපි මේ රන්දෙනිගල ඩෑම් එකේ ජර්නි එකේ එන්ඩ් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මේ මේ ඩෑම් වල ෂූට් එක සඳහා අපි සම්බන්ධීකරණය සම්පූර්ණයෙන්ම කරන්නේ වසන්ත හැලපිටිය මහත්මයා. ඉතින් මේ දැන් මේ මෙතෙන්ට එන්ඩ් එකට ආවේ විශේෂ හේතුවක් හින්දා. ආදරණීය වසන්ත අයියා, අපි කියන්නේ වසන්ත අයියා කියලා. ඉතින් මොකද හේතුව? අර ඈත පේන ඕගොල්ලන්ට පාලමක නටබුන් වගේ. ඒක කවුද කඩලා දාලා? ඒක කැඩිලා මමක් කර වෙලා. ඉතින් ඒකට වගකීම් යුතු පුද්ගලයෙක් මේ මගේ ඉස්සරහා ඉන්නවා. ඉතින් ඒ විස්තරේ දැනගෙනම අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ එන් කරන්න කියලා තමයි අද දැන් මෙතෙන්ට ආවේ. ඇත්තටම මොකද්ද උනේ වසන්තයි පාලමට? ඔව්, ඇත්තටම මේ පාලම ගත්තොත් මේ මේ රන්දෙනිගල මේ ඩෑම් එක හදන්න ජර්මන් ඉංජිනේරුවරු හදාපු සේවා පාලම. ඔක හරිනම් මේ ඩෑම් එකේ වැඩ කටයුතු නිමා වුණාට පස්සේ ගලවලා අයින් කරන්න තිබිච්ච පාලමක්. හැබැයි ඔබට මම විශේෂයෙන් කියන්න ඕන මේ මේ අතර මේ ඩෑම් ගැන මේ තාක්ෂණික කරුණු කතා කරන වගේම මේකේ විශාල පරණ ඉතිහාසයක් තියෙනවා. එතකොට මේ පාලමෙන් එහා පැත්තේ තියෙන්නේ පැරණි මිනිපි ගම්මානය. මේ මිනිපි ගම්මානය කුඹුරු විශාල ප්‍රමාණයක් කරගෙන යන සාම්ප්‍රදායික ජනතාවක් ජීවත් වෙනවා. එතකොට ඒ ගම සහ මේ පැත්තෙන් තියෙන වලපනේ කීර්තිබණ්ඩාරපුර වැනි පරණ ගම්මානත් එක්ක ඒ ජන සම්බන්ධතාවයක් තිබුණා. ඒක තමයි මේ මේ පාලම හරහා මේ ඩෑම් එකත් හැදුවට පස්සේ මේ ජනතාව අර වලපනේ පැත්තේ ප්‍රදේශවල ජනතාව කසාද බැඳලා මේ මිනි පෙත් එක බැඳලා මේ පාලම හරහා තමයි ඔය ගමනාගමනේ වුණේ. ඇත්තෙම ඒ නිසා අර අපි ගලවන්න තිබුණා වුණත් මේ පාලම ජනතාව පාවිච්චි කරා. ඒතර පාසල් ළමුන්ගේ පාසල් බස් ගියා එහෙම. හැබැයි මේකේ අපි අනිවාර්යයෙන්ම මේ රන්දෙනිගල ගඟ උතුරන්න ගත්තම මේ ජලය මුදා හරින්න ගත්තම අපි මේ පාලම වහනවා. එතකොට අපි බස් හෝ වෙනත් වාහනවලට යන්න දෙන්නේ නැහැ මේක දොරක් හරි ඇරියොත්. ඒත් ඔහොම අපි මම කියන්න ඕනේ 2014 මුළු රටම වහිනවා. දැවැන්ත රට පුරාම මේ ජල ගැලුම් ඇති වුණා. මහවැලි ගඟෙත් විශාල වතුර ප්‍රමාණයක් ආවා. 2014 දෙසැම්බර් 25 නත්තල් දවසේ රෑ එදා මම රාත්‍රියේ මම හිටියා මේ මේ ඩෑම් එකේ. මොකද දිගින් දිගටම වහිනවා ජලය පිට කරමින් තිබුණ ගේට්ටු වලින්. ඉතින් මේ ගේට්ටු දෙකක් අපි මීටරේ සිට මීටරේ 2, 3, 4, 5 ඔහොම මේක මේ ගේට්ටු දෙකකින් මුළුමනින්ම වතුර මුදා හරිමින් තිබුණා. ඒතොර නත්තල් දවසේ රාත්‍රියේ වහිනවා හොඳටම නොනවත්වා වහිනවා මහවැසි. මෙතන හිටපු කාර්යභාරයේ හිටපු ඒ මොහොතේ හිටපු කාර්මික නිලධාරී සහ සහායක නිරන්තරයෙන් මමත් එක්ක මම එතකොට පහළ රන්ටමි ඩෑම් එකේ හිටියේ නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. දැන් මේ එන වතුර මුදා හරින්න බෑ මේක දැන් දිගින්ද. ඊට පස්සේ පාන්දර 4, 5 වෙද්දි මම මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේ ගේට්ටු මීටර 7, 8, 9 ඔහොම කියලා අපි මේ ගේට්ටු දෙකක් අරිනවා. මේ ගේට්ටු තුන්වෙනි ගේට්ටුව සම්පූර්ණයෙන් වසල තිබුණේ අලුත් ඇඩියාවන් නිසා. එහෙම වෙලා මේකේ උපරිම අරින්න පුළුවන් මීටර 12 ඇරලා ඒත් ජලය අපිට නවත්ත ගන්න බැරි නිසා උපරිම මේ ගේට්ටු දෙක ඇරලා දානවා. අපි හිතනවා අර මධ්‍යම රාත්‍රියේ ගේට්ටු මීටර 5ක් වගේ ඇරලා තියෙන වෙලාවේ මේ පාලම කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. තරම් වතුර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඉතිහාසයේ ආපු විශාලම වතුර ප්‍රමාණය. තත්පරයට ඝන මීටර 3000 ඉක්මවා ආවා.
අපි දැනන් හිටිය තත්පරයට ගණ මීට 2000 ඉක්මවුවොත් මේ පාලම කැඩෙනවා. ඉතින් එදා අපි උදේ බලනකොට පාලම කැඩිලා මුළුමනින්ම තත්ත්වය එහෙම වෙලා තිබුණා. පස්සේ අර ජනතාවට අපි අර සංස්කෘතික සම්පතාවේ ගම්මාන අතරේ පවත්වගෙන යන රන්ටැඹේ හරහා අපි යන්න දුන්නා. ඒ කියන්නේ රන්ටැඹේ මෙන්න මෙතන පේන. ඒ කියන්නේ අපේ ලයිෆ් විත් තීක්ෂණ අනුරාධ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කතා කරන්නේ රන්ටැඹේ ඩෑම් එක ගැන. ඉතින් රන්දෙනිගල ඩෑම් එකෙන් අද අපි සමු ගන්නවා. ඉතින් thank you very much මෙච්චර වෙලා ප්‍රෝග්‍රෑම් එක බලන් හිටියට. ඒ වගේම වසන්ත හැලපිටි මහත්මයා ඇතුළු මහවැලි අධිකාරියේ සියලුම නිලධාරීන්ට අධ්‍යක්ෂක ජනරාල්තුමා ඇතුළු සෑම දෙනෙක්ටම බොහොම ස්තුතියි කියලා කියනවා. මොකද හේතුව මෙවන් විශේෂ කරුණු ඕගොල්ලන්ට බලන්න මෙහෙම අවස්ථාවක් ලබා දීම ගැන. එහෙනම් රන්ටැඹේ ඩෑම් එකෙන් ආය අපි හම්බ වෙමු. මහත්මයා ලංකාවේ ප්‍රධාන වේලි සහ ජලාස පිළිබඳ මේ කරන් යන වාර්තාමය වැඩසටහන් ඉතාමත් වැදගත් බවක් අපි හඳුනගත්තා. ඒ නිසාම ශ්‍රී ලංකා මාලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා තීක්ෂණට අනුමැතිය දුන්නා මේ වැඩසටහන් ටික කරගෙන යන්න. ඒකම ප්‍රධාන වේලි හා ජලාස භාර අධ්‍යක්ෂ රෝහණ ඉංජිනේරු රෝහණ අරුප්පල මහත්මයා මට පැවරුවා. ඔහු සමග මේ වේලි සියල්ල මේ රූගත කිරීම මේ වැඩසටහන කරගෙන යන්න ඉදිරියට කරගෙන යන්න කියලා. ඉතින් ඒ නිසා තමයි ඇත්තෙන්ම මමත් එතුමත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්නේ.